මොකද මනසියෝ මේ මෙතෙන්ට වෙලා ඇවිදවිද ඉන්නේ? මේ බලන් ටික හේදුවා මේ දැන් ගේ අතු ගානවා. ආ. හවදිහකින් එදි හොදනවා අපෝ. හරි. එදි හොදනවා. හවදිහකින් එදි හොදනවා. ඔව්. මෙන්න මේ රති ටික හොදන් එනවා. ආ. හරි හරි ඔයයන්. මේගොල්ලෝ ඇවිල්ලා ඒකයි. මේ අහන්නකො. හරි මම හොදනවා. ඒකයි මම මොකද බලන් අයියනේ අපි දන්නේ මේ ජීවිතේ පල නෙලනවා අපි ඒකනේ මේ ඔයලා පල නෙලනකොට අපි ආගෙද ලෙලිවි කියන්නේ ඔව් ටිකක් ඒ වගේ තමයි මේ ඒකයි මේ අයියනේ මොකක්ද දන්නේ දෙන්න මේ වං අයියා ඔව් ආවි පොඩි කාරණාවක් දැනගන්න ආ මොකද කාරණා මට කියනවා සුරං අයියා ඔව් වාසනාවන්ත බිරිඳක් කියන්නේ කාටද වාසනාවන්ත බිරිඳක් කියන්නේ දැන් මේක ගියක් දැන් අර මේක ඇත්ත වශයෙන්ම කියනවා වාසනාවන්ත බිරිඳක් දෝනේ ඔව් ඔව් වාසනාවන්ත බිරිඳක් කියලා කියන්නේ අවාසනාවන්ත ස්වාමි පුරුෂයෙකුට හම්බ වෙන ගෑණියෙකුට අන්න ඒ අපි සුරන් වගේ මේ දැන් බල දෙන්න මොකටද ආවේ මේ සුරන් අයියා ඔව් ඔයට කාරණාවක් දිනවා කියන්නේ ඔව් ඔව් ඈ කියන් කියන් ලැජ්ජෙන් දුව හපන් මටත් වාසනාවන්ත විරිදක් ගෙදරට එක්කන් එන්න හිතිලා තියෙන්නේ ඇත්තද උඹේ හඳහනේ හෙන හුරා ලබලද කියලා බලහන් ඉස්සෙල්ල ඈ හෙන හුරා ලබලද බලහන් හඳහනේ උඹේ නෑ නෑ හෙන හුරා ලැබුවම නෙමෙයි සිකුරා ලැබුවම නේ කසාද බඳින්න හිතන්නේ අනේ බම් මේ මෝඩෝ මේ යහපා ඕන මිනිහෙකුට කසාද බඳින්න හිතෙන්නේ ඔය සිකුරා ලැබුවම නෙමෙයි එහෙනම් උඹලා ඔය හඳහන් ගන්න දන්නේ නෑ බං ඔය සිකුරයි හෙන හුරයි දෙන්න හෙන යාළුවෝ යාලුවෝ යාලුවෝ හා හා ඉස්සෙල්ලම කරන්නේ සිකුරා වැහෙනවා ඔළුවට වැහිලා ඔළුව නරක් කරලා කසාද බඳන්න හිත දෙනවා හා හා දීලා ඊට පස්සේ කසාද බඳිනවා එමයි සිකුරාගේ වැඩේ ඊට පස්සේ සිකුරා මොකද කරන්නේ කෙලින්ම ඒක හෑන්ඩ් ඕවර් කරනවා හෙන හුරාට යාලුවෝනේ එතන ඉඳලා හෙන හුරා ලැබුවා හා සමානයි මිනිස් ජීවිතේ ඉවරයි ජීවිතේ ඉවරයි ආන්න මේක තමයි බඩක් කියලා දැන් සුවන් අයියා එතකොට දැන් ඔහෙ කියන්නේ මට වාසනාවන්ත බිරිඳක් ලබා ගන්න සුදුසුකමක් ඇත්තම නැද්ද? ඊගන්. දැන් උඹට මොකද හිතියදී මේ කසාද සන්නියක් ඇල්ලුවේ කියලා මට කියහන්. මේකනේ සුරන් අයියා. මම මෙහෙම හිතියට හොඳ නයිට් ඩියුටියක් කරන්න පොලක්නේ. නෝ උඹේ නයිට් ඩියුටි අපි දන්නේ නැත උඹ කරන්නේ රෑ තිස්සේ අනුන්ගේ ගස්වල පොල් කඩන එකනේ. කොහෙද? කොහෙද අනුන්ගේ? කොහෙද අනුන්ගේ? සුරන් අයියා. මේ මිහිතලේ තියෙන සියලුම ගස් වැල් සතා සිව්පාව මේ මිනිස්සුව නාබන අයිති විචේතෙන් පොල් ගසුත් අනේ ඇත්තද මේ හිතහම්බන් මිනිස්සු සුරන් අයියා මේක අහන්න මොකද්ද මම රාත්‍රී කාලේ මේ ලොව නිදිගත් මොහොතේ අදිසාතරේ කුසේ ඒ පොල් රුප්පාවල ඇවිදින් පොල් ගස්වලට බඩගාම ඒ රන්වන් ඒ පොල් ගෙඩි මගේ මේ රතැඟිලි ඇඟිලි තුඩු වලින් කරකවමි ඉන්දිකතු තුනක් බිමට වැටෙන්නාසේ සද්ද නැහැන්න හිමිනිත බිමට කඩන ඒ ආදරණීය ඒ ගෝනිවල අසුරමි ඒ සියලුම දේවල් ආදරණීයව කරේ පියාගෙන මාගේ නිවසට පිය නගමින් එන විට එනකොට ඔබේ ගෑණි ලෑස්තිලා ඉන්නෝනේ පොල් ගෙඩි ටික ලෙලි ගහලා ප්‍රයිස් කරලා පහව දවුදේ පාන්දර පොලට ගෙනියන්න. හරියට හරිනේ අලු. කොහොමද ඔබ දැනගත්තේ? ඈ දැනගත්තේ. හනේ බං උඹ වගේ පොල් හොරෙක් එක්ක එන ගෑනු මේ කෑනු ගහිටා උඹ හිතනවා උඹට වාසනාවන්ත බිරිඳක් හම්බුවේ කියලා. හරි. උඹට වාසනාවන්ත බිරිඳක් ඕනනම් අපේ ගෑණි වරන් ඵලය. අනේ මේ සුරං අයියා ලැජ්ජ නැද්ද සුරං අයියා ඉතර වාසනාවන්ත බිරිඳ තව කාටද දන් දෙන්න? නෑ ඉතින් මටත් වාසනාවන්ත කාලයක් ඉන්නိපේ ඒකම කිව්වේ. ඒක මිනිහ අනේ උඹ වෙන ගෑනු කෑනු ගහිටාම් බං උඹත් එක පොල් කඩන මිනිහෙක් එක්ක එනවද බං ගෑනු? මේ 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 එහෙම කියන්න එපා. මොකද ඒ පොල් කඩන මිනිස්සු කියලා නිකන් එහෙම අපහාස කරන්න එපා. මම කරන්නේ සමාජ සත්කාරයක් සුරං අය. ඈ? ඔව් මම පොල් කඩන එක. සමාජ සත්කාරය? මොකද්ද උඹේ සමාජ සත්කාරය කියන්කෝ? ඉතින් බලනවාකෝ. සුරං අයියා. මෙන්න මේක අහනවා. අද මාකට් එකේ පොල් ගෙඩියක් කීයක් වෙනවද? 50ක් 60ක් වෙනවා. රුපියල් 50ක් හෝ රුපියල් 60ක් වෙනවා සහෝදර සහෝදරවරු. දැන්
මම විකුණන පොල් ගෙඩියක් කීයක් වෙනවද සහෝදර සහෝදරවරුනි? රුපියල් 20. ඉතින් 20යි. එතකොට මම රුපියල් 20ට පොල් විකුණනකොට අර හොරකඩ පොල් මුදලාලිට බැරි වෙනවා වැඩි ගානට විකුණන්න. අන්න ඒ තුලදී අපි කල්පනා කරලා බලන්න ඕනේ මම අඩු ගානට පොල් විකුණනකොට මේ ලෝක පොල් වෙළඳ පොලේ පොල් මිල උත්සාහවතනිය වෙන්න නොදී මම බැලන්ස් කරනවා. බැලන්ස් කරනවා. එහෙම සමාජ සත්කාරයක් කරන මම කොහමද හොර පොල් කඩන මිනිහෙක් වෙන්නේ? මට අන්න ඒක කියන කොහමද වෙන්නේ? යකඩ ඔය බව දන්නවා නම් මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගෑණිය නෝ බං උඹත් එක්ක දීග කන්ද? එම්ම එම කෝගේ සන්නේ? උඹත් එක්ක පැනලා එන්න කැමති වෙයි ලෝක බැංකු සභාපතිගේ පවුල වුණත්. අයි බං ඒ විනියටත් මේකේ මේ මිල උච්චාවචනේ වැලස් කරගන්න බැරුව ඉන්නකොට උඹ ඔය තරම් ලස්සනට වැලස් කරනවා කිව්වහම ඒ ගෑණි උඹත් එක්ක පැනලා එයි. අන්න වාසනාවන්ත ගෑනු. සුරා මෙච්චර වෙලා කියලා තාම බැරි වුණාද මිනිහ රෙදි ටික හොදන්න? හරි හරි හොදනවා 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 යස්සා පුරුණි කෙතරම් දුරේ වැඩක් කරගෙන